පරිච්චේදය පහළව. පළමු පරීක්ෂණය එහෙම නෙමෙයි අචලයා උඹම කියපන් මේ වැඩේ හොඳද නැද්ද කියලා කෙලින් කියපක් අම්මෝ හොඳයි හොඳයි නැත්නම් මේක නියම වැඩා ක්ෂා මරුණේ? එලා! නැවතවරක් අච්චල විහිළුවට මෙන් පැවසීය. මින් කෝපේට පත් නාලක වහම ළගතිබූ පලාස්ටික් පුටුවට වේගේෙන් පයින් පහරක් ගැසීය. ප්ලාස්ටික් පුටුව උඩින් පාවී ගොස් බිත්තියේ වැදී පෙරලීගියේය. එය දුටු අච්ල තවත් මහ හඬින් නොනවත්වා සිනාසෙන්නට විය. හහහ! නාලකගේ මුහුණ කෝපයෙන් රතු වී ඇත ඒ දෙෙස බැලීමට පවා බියූපද වන සුළු ැයි අචලට සිතුනි. හ! හැමතිතුමා! කූල් ඩවන් කූල්ඩව්! ඔහොම තරාගයොතු වැඩි කල් ඇන්න කලින් ඔබතුමා තුංවවැනි ලෝක ුද්දෙපටන්ගනීනෙ. අච්චල සිනහවෙමින් ඉදිරියට පැමිණ නාලකකි පයින් පෙරලා දැමූ පොටුව කෙලින් කළේය. ඔන්න මචං උබේ පලවෙනි විභාගය. උබේකු උද්ඩිම්මෆෙල්! අච්චල යළිත්වරක් සිනාවෙන්නට විය. මොකද්ද විභාගිකිව්වේ? නාලක වේගයෙන් පෙරලා ප්‍රශ්න කළේය. යකෝ! ප්‍රාකාරයේ දේශපාලනයට එනවනං අනිත්තුන්ගේ මත්තා හොඳට ඉවසන්න පුරුදු වෙෙන්්ඩඕනෙ. උන් උඹට හොඳක් කීවත් නරකක් කීවත් එකක්ක විදිහට ඔළුව නමල බාරගන්න පුරුදු වෙන්නඕන. එහෙම නැතුව ගොම්පාඩ්ධන්න ගියාම තමා පාර්ලිමේන්තුව වගේ වෙන්නේ. ඉතින් මං උඹට දුන්නෙ පළමුුවනිි විබාගේ. උඹ ඒකු උඩ්ඩිම්මෆේ දැම්බලප උඹ පුට්ටුව කැඩුව මගේ අත දමළ ග හැව්වා. අපේ අම්මට බැනුපයක විතරයි නොකළේ? හැබයි තව විනාඩියක් ගාන? ඔට්ටුද මං උඹලව්ව ඒකත් කියවගන්න. අච්චල සංයමයෙන් යුතුව පැවසීය. අචලක කතාව සත්‍යයක් බව තේරණු නිසා නාලක මෙහිදේ නිහඬවිය. අච්චල කියන්නේ සැබෑවක් බව ඔහුට හොඳින් වැටහිනි. තමා හේතුවක් නොමැති වචලට කෑගැස්වේ බොරුවටයැයි ඔහුට සිතනි. නාලකගේ නිහඬතාවේ දුටු අච්චල නැවත වරක් කතා කරන්නට විය. මචං උඹේ මේ අලුත් ප්‍රෝග්‍රම් එකට මම උඩිම්ම හෙල් කරනවා. හැබැයි ඒක පිළිවෙලකට අන්නඕන. නැතුවනිකං අපිත් මේ පිස්සෝගේ හිතතනු හිතුණු දේවල් කියලා මිනිස්සු අවස්සලා අන්තිමේට පක්ෂයක් කටවගෙන චන්දෙට ගිහිල්ල, කාටහරි කඩයාන එකක් නං කරන්නේ එක වැඩක් නෑ. හැබැයි මං හිතනවා අදූම්භ කරපු කතා එතන ඔක්කෝටම වැදුන කියලා. හැබැයි ගොඩක්කුන්ට හෙටවෙනකොටව අමතකයි ගොඩක්කුන් ආවේ උඹදාපු පෝස්ටෙකටයි එසෙන්ම මෙස්ෙකටයි. අනිිකෝතන අන්තරේවුන් දෙතුන්දනේ නිවාරෙන්ම ඉන්න ඇති. හුණු තෙන්න ඇත්තේ මොකද දුම් තන කරන්න කියල බලන්න වෙන්න ඇති. ඒහින්දා අද මේ සාකච්ඡාව සාර්ත්ථක වුණු පලියට ඔක්කොම හරිගියා කියල හිතන් එපා එහින්ද උබත් හොඳට මොලේ කල්පනා කරලා මස්ට පලෑනක් ගහන්න වෙනවා. මොක දුම්ඹවගේ හිතනවුන් දැංකාලෙ හරිමමාආඩුයි. අච්චල පලමු අතාවට තමාගේ පැත්තකින කතා කරන දුටු නාලකගේ මුහුණ සිනහවකින් නොපවත්විය. අන්න එෙහෙම කතාගරපම් අසින උඹත් මම වැඩපටන් ගත්ත තැනේ දම්ම කොක්කට මොනිකතා කලේ හරි උඹම කියපක් කොහෙන්දම පටන්ගන්න ඕන මේ වැඩේ කියලා හම්ම් යමක් කියන්නටමින් අච්ල කල්පනා කළේය මෙහෙමයි මටත් එහෙම කියල එකයිඩියා එකක් නෑ හැබැ ඇබි මේ වැඩේ පටන්ගන්න ප්‍රධාන හේතුව මොකක්ද කියන එක ඔළුවෙ හරියට තියෙන්නඕන එහම නැත්නං එහෙම එහි වහලා ගහන පපලෑන් වැඩගරන්න ඒක අංක එක්ක අංක දෙක තමා? අපි මේකට සම්බන්ධ කරගන්න පිරිස අනි වාරෙන්ම මේ වැඩට බැහැලම වැඩරන සෙට්ට එකක් වෙ ඕන නැතුවල අකුණුදාගන්නවත් සල්ලි කඩාගන්නවත් අනාගත දේශපාලන අදහ සොළවිතියාගෙනවත් වැඩ කරන සෙට්ට එකක් එක්ක අපිට මේ ගමනයන්න බෑ අංක තුන අපි මේ කතා කරන දේශපාලනේ ගැලපෙන්න්නේ මොනජාතියේ කණ්ඩායමකටද කිය හොයා ගන්න ඕනේ ගොඩක් වෙලාවට උඹ කරන්න හිතංගින් අදහස් මට තේරෙනවා එවැටමං කැමති? ැයිඔයාදහස් උඹ ගමේගිහින් අම්මලතාත්තරට කිවෝත් අනිවාරෙන්ම උඹට ගුට්ිගන්න තමා සිද්ධ වෙන්නේ. මොකද ඒමිනිස්සුන්ට මේවා කියල වැඩන්නෑ. මං හිතන්නනෑ ඒමිනිස්සු මේ අදහස්වලින් වෙනස් කරන්න පුළුවන් වේ කියලා. අනික් වැදගත් කරුණ තමා? අපි අම්කිසි මතවාදයක් ගොඩනගන්න හදනානා? අපිට හැමවෙලමේ හිතන්න වෙනවා ලෝකෙ අනික් රටවල් ගැන. එතකොටේ රටවල්වලින් අපිට ගන්න තියෙන ආදර්ශයමොකක්ද කියන එක. පෞගේ කාලේ අපේ නායකෙෝ? ඒ අදර්ශ ගත්තෙ නැත්තේ යි කියන එක අනිත්්‍යක තමා මොනම කරුණක් නිසාවත් ජාතිවාදය ආගම්වාදය මේකින් සම්පූර්ණයෙන් බැහැර කරන්න ඕනේ. ඔන්න ඔයවගේ වැදගත්දේවල් ලොක්කොම කල්පනා කරලා උඹල පොඩික් වැඩපිළිවෙලක් කදපල්ලා ඒක හදනකොට ඒට කොල්ලයි බල්ලයි හැමෝමදාගන්න එපා වැඩක් කරගන්න පුළුවන් මොලයක්තියන අඩුමතරම සාමාන්‍යමට්ට මේ විිෙනයක්ක්වත් තිීන සෙට්ට එකක් එකතු කරගන්න බලපක්. ම නැත්තං ු ගමන වැඩිගල්ල දින්න බෑ. අච්චල බැරෑරුම්ලෙසිං තම මතේ ඉදිරිපත් කලේය හම්මට සිරියකෝ උඹ නිකං අන්තර්ජාතික දේශපාලන විවේචකෙක්වාගේගෙන කතා කරන්න සිරාවටන් මච හඹ කියපු හැම දෙයක් ගැනම් මම හිතල තිබ්බ හැබැයි මේ කරනුටික කතා කරගන්න හෞදද අපිට ඉන්න කියනෙක තම මට තිබ්ප ප්‍රශ්නය උඹ කිව්වගේ කැම්පසක න ෙට්ටකක්ක විතර බෑ ගැන කතා කරන්න. පි ට වැඩිය ලොකු පරාසයකින්න කණ්ඩයමක් එකතු කරගන්න ඕනේ. නාලක දිගු හුස්මක් හරිමින් පැවසුවේය. අදඋඹට රෑ හොඳට නින්දය. අච්චල පැවසුවේ ඔලොක්ුවටමිනි. ඒමොක දද විතරක් අමුතුවේ? මට ගෝමත් නින්ද අනාබක්? නාලකට අච්චලගේ කතාවේ අගක් මුලක් නොතේරේ. නෑ මංකිව්යේ අදඋඹ නිකං විප්ලවීය කැරල්ලිකාර නායකයකුගේ චරිදේට පනදුන්නනෙ? ඒකයි. ඔුගේ ිකේ මුඹබ කරන්න දෙයක් නැතුව දංන්න දඟලින්න්න ොන් දැක්ක. අද රැස්සීමෙන් පස්සේ ඒ ගතිය ටිකක් අඩුවෙලා ගි හිල්ලවගේනෙ අච්චල ඇඟට පතර නොදැනන ලෙසින්ම පවසා විදුලි බුබුලු නිවාදැමීය මම හිතුවාරි එහෙනම් පැට්‍රික් වැඩ පටන්ගත්තා විජේවර්ධන තමන්ටම කියාගත්තේය මෙම කම්කරු දෙපාර්තමේන්තුවේ ගැටලුව අද පමණත් නොව කරමාන්ත ශාලාව ආරම්භ කළදා පටන්ම ඔහුට පැවති හිසරදයකි. කම්කරු නීතියට අනුව තමාළඟ සේවේ කරන සියලුම දෙනා සඳහා සේවක අර්ථසාධක දීමනාව නිසි පඩදි ඔවන්ගේ මාසිකවේතනයෙන් අඩුකොට ඊට තම කොටස දෙ එක්කරයවීම සාමාන්‍ය සිරිතකි. නමුත් ඉතා විශාල කර්මාන්ත ශාලාවල මෙම නීතිය අකුරක්නෑර්ම ඒයාකාරයෙන්ම නොවන බව කවුරුත් දන්නා පොදු රහසකි කෙසේ නමුත් මෙම නීතිය හේතුවෙන් කරමාන්ත හිමියන්ට තම ලාබයෙන් විශාල කොටසක් අහිමිවියනු ඇත. එනිසා ඔවුන් සාමාන්‍යෙන් සිදුකරන්නේ සේවකයන් ප්‍රමාණයෙන් අඩක පමණ සංඛ්‍යාවකට මෙම දීමනා ලබාදී අනිත් අයවලන් වැඩපුූුණුවන්නන් ලෙසින් නම්කොට මෙම දීමනාව නොගෙවා සිටීමයි. එදා වේලා අමාරුවෙන් ගැටගස්සා ගන්නා කම්කරුවන්ටද මෙම නීති ග්‍රීක්් භාර්ෂාව මෙනි ඔවුනන්නේ පෙළිබඳව කෙස්සිවක් තම ස්වාමියන්ගෙන් විමසන්නටයන්නේ නැත. ඉඳ හිට කර්වාන්ත ශලාාාවලට ගොඩවදින කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද මෙම ක්‍රමේ ගැනි ඉතාමත් හොඳින් දැන සිටිති එහෙ තෝන් මෙතෙක්කල් ඒ පිළිබඳ වීහලට වාර්තා කිරීම හෝ ඊට විරුද්ධව නීතිය ක්‍රියත්මක කිරීමට ගියේ නැත ඒ විජේවර්ධනගේ ආගන්තුක සත්කාරවල ප්‍රබලතාවේ සහ රාජ මන්ත්‍රී මන්ත්‍රීතුමාගේ මහානුභාාවේනි රාජ මන්ත්‍රීට පේර ඔහුට මෙමානු ග්‍රහයි ලැබුණේ පැට්‍රික් කියී ආනුභාාවේනි පසුගේ වසර දෙකක කාලෙක්තිස්සේ විජේවර්ධන පැට්‍රික් සමග එතරම් කෙට්ටු සබඳතාවයක් පවත්වා නැත නමුත් විජයවර්ධනග සියලුම කූට රහස් පැට්‍රික්ත ඉතා හොඳින් දනිී. එනිසා නිවාරෙන්ම මෙම ක්‍රියාව සිදුකොට ඇත්තේ පැට්‍රික්කි අනුදැනුම මත බව විජේවර්ධනට ඒ කාන්ත ලෙසින් විශ්වාසය ඔහු තමලාය සැහැල්ලුවන ලෙසින් ගැඹුරු හුස්මක් පිට කර සෝපාවේ වැතිරගත්තේය දැංඉතින් මොකද කරන්නේ. ඒකනං ගොඩින් බේරගන්න බැරිවේ. එහෙම කරන්න ගියොත් සමහරවිට අපිට දෞකරපු ලේබෝෆිසස්ලගේ රස්සාාටිකක්ත් හලයන්න බැරිනෑ. ඔහුට සිතුනිි. හරිටම තවත් සතියකට පසූ විචේවරදනට විරුද්ධව දෙවන වැඩිமுறைරේ පත්තු විය. ඒ පෙළිබඳව සතියන්ද පුවත්පත්වල පොල්ගෙටි අකුරින් වාර්තාාවීටි බුණි පරිසර වේදීන්ගේ නිරණායක වලට පටහැනිව අම්ඹුළුවාාවේ ඉදිකොටට සුකෝපබෝගී සංචාරක හෝටලේනිසා. ප්‍රදේශවාසීන්ට සෞඛ්‍ය තර්ජන. තම මේසේ මත වූ පුවොත් පතදුටු විගසම විචීවරදනගේ දෑස් එකවර විශාලවීගියයේය. මේ පුවතේ සත්‍යා සත්‍යතාවේ පිළිබඳව තවතුරටත් සොයා බැලීමට ඔහුට කෙසිවක් අවශ්‍ය නොවීය. තමා පසුපස පැට්‍රික් සර්පයකුමෙන් ලුහුබඳින ආකාරය ඔහුට දැන් එක හෙලාම විශ්වාසය. තමාගේ සිතහි මෙවැනි සංචාරක හෝටලයක් පිළිබඳව කෙසිදු අදහසක් නොතිබූ සමයක, පැට්‍රික් මන්ත්‍රීතුමා සින්ම කරනලද යෝජනාවකට අනුව ඔහුගේ අනුදැනුම හා පූර්ණා අනු ග්‍රහයිමත ඉදි කළ මෙම හෝටලේට විරුද්ධව නොයකුත් පරිසර සංවිධහනක් කල හතු පිපෙන්න්නාත් මෙ නැගියාවද ඒ සියල්ලක්ම යටපත්කිරීමේ හැකියාව පැට්‍රික්ට තිබුණි ඒ සඳහා හු පැට්‍රික්ට ඉහල ගෙවීමක්ද සිදුකොට තිබුණි එහෙ පැට්‍රික්් පසුගිය කාලේ මුළුල්ලේම මෙම හෝටලේ පරිහරණය කරන ලදදේ ඔහුගේ බූදලේක කොට සක්මේනි හුගේ දේශපාලන මිතුරන් සමග සාකච්ඡා පැවැත්වීමට සතුට සාජ්‍ය දැමීමට සහ සතියකට වරක් තම හොරම්ඹුවක් සමගගේ හි රාත්‍රියයක් ගතකිරීමට වැනි සියලුම අයතා කටේතු සඳහා කේන්ද්‍රස්ථානී ලෙස භාවිත කළේද මෙම විජේවර්ධන සතු සංචාරක හෝටලයයි එහෙත් පැට්‍රිග්ගේ ආ්ඩුමාරුවත් සමග ලැබුණු ඇමති දුරේනිසා දැන් ඔහුට මෙම හෝටලේට එන්නට වෙලාවක් නොමැති තරම්ිය ඇැන්න ොටඩා සුපිරි ගනේ තරු පහයේ හෝටල්වල දොරවල් බියෘද්ධව ඇත ෂි මේ මගුල් ඔක්කොම වෙන්නන්නේ අර ළමයත් ලංකාවෙන්න අතරනෙ දැන්ගේ ළමයත් මේ විස්තර ඔක්කොම දැනගනි මෑන් අපි ගැන මොනවහිත අයිඩ දන්න විජේවඩදනට යොහන්ව සිහිවිය විජේවර්දන මහතාගේ ව්‍යාපාර පිළිබඳව මේතිනවල කණින්කොනින් ඇසන ආරංචි පිළිබඳව යොහන්ටද දැනගන්නට ලැබනද? ඔහු ඒවා පිළිබඳව ඒතරම් දුරට තැකීමක් කලේ නැත. තුන්වන ලෝකෙ රටවල්වල ව්‍යාපාරවල දූෂිත ස්වභාවය සහ? ඒවය සිදුවන ශ්‍රම හූරාකෑම පිළිබඳව මීට පෙර ඔහු තම මිතුරාගෙන් හොඳහැටි විස්තර අසා දැනගෙන සිටියේය. එහෙත් ශ්‍රේලංකාවට පැමිණීමට පෙර විජේවර්ධන මහතා සහ හූගේ පවුල පිළිබඳව තම සිද්ධහි තිබුණු දැවැන්ත ප්‍රතිරූපය? දිනෙන් දිනම බිඳවැටීගෙන යන අන්දම ඔහුට හොඳින්ම දැනුනමුත් යොහන්නේ බවක් මලීෂා හෝ තම මවසමගහෝ පැවසීමට උත්සුක වූයේද නැත මාස තුනක නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මලීෂා සමක සාකච්ඡා කොට සැලසුම් කරනු ලැබූ පිඹුරුපත් මේ අනපේක්ෂිත සිදුවීම් නිසා දිනෙන් දිනම ක්‍රාත්මක කිරීමට නොහැකි තත්ත්වයට පත්වීම පිළිබඳව ඔහු සිටියේ බලවත් කනගාට වෙනේ හපරාදි. මේ බහභූත නිසා ඔහෙන් නිකම් මගේ කාල ගෙවිලයනවා ඔහුට සිතෙන්න්නට පටන්ගෙන තිබුණි මලීෂාද මෙම දිනවල පස්සු වූයේ තටු සෙඳනු කිරිල්ලියක් පරිද්දෙනි. යොහන් පැමිණි මුල්දින කිහිපයතුළ ඇය සතුවතිබූ සතුටත් ජවයක් දැන් කොහේදෝ දියවී ගොසිනි. දිනෙන් දිනම තම පියාට විරුද්ධව ජනමාධ්‍ය හරහා ගොඩනගෙන අදෘෂ්‍යමාන බලවේක පෙළිබඳව ඇය පශ්චාත්තාප වූවාය. මෙම ප්‍රෘතිවල පලවන ආකාරේ දූෂිත ක්‍රියාවලට තම පියා කිසිසේත්ම සම්බන්ධ නැතිබව ඇයට ඉන්දුරාම විශ්වාසය මේ සියලුදේම සිදුවන්නේ යොහන්සාහ රෝෂාන් අතර ඇතිවූ ගැට්ටු මේේ ප්‍රතිඵලයක් ලෙසින්බව ඇය දැන් හොඳින්ම දන එහෙත් මෙවැනි කරුණු පිළිබඳව යොහන්ට දැනගන්නට ලැබීම පිළිබඳවඒ දුක්කූවාය යොහන් මේ පිළිබඳව කුමක් සිතන්නේ දැයි සිතමින් ඇය කනගාටුවට පත්වූවාය අපිබැන්දට පස්සෙේ ඔයා කැමතිී ලංකාවින්නද ඔස්ට්‍රේලියාවින්නද ඇය ඔහුගේ ගණකම් කෙස්්‍රොදවල් අතින් සකසමින් නැසීය ඔස්ට්‍රේලියාවේ අපි මොකටද ලංකාවිෙනවතින්නේ ඔහුඒ කෙල්ලේ පිළිතුරු දුන්නේය ඔහුගේම පිළිතුරින් මලීෂා එකක්වරම පුදුමේට පත්වූවාය ඔයත් මාර කෙනෙත්නේ එහෙට වැඩිය මෙහෙ හොඳයි අපි ලංකාවෙ දිගට මෙමු අප රාදේ? ට්‍රලිාවට වෙලා මම පියස්ට එක කරකර හිටේ කියලා පහුගදවසල කිව්වේ. මලිෂක මුහුණෙහි නොරිස්සුමක සේාවක් සටහන් වී ඇත හරිලාමයෝ! ඒ මම ලංකාව හරියට දන්න ඇතිකාලනේ? ඒ කියන්න මොකක්ද? දැන්වා ලංකාවගැ දන්නාද ඇ කුතුහලෙන් යුතුව ඔහුගෙන් ප්‍රශ්න කළේය. හහහ! යොහන්ට බේටම මහ සිනහවක් නැගුණේ ඇයි අනේ ප්‍රශ්නයක් ඇහෝ මොහොම මෝඩයක්වගේ හිනාවෙන්නන්නේ? මැට්ටක්. ඇය ඔහුගේ උරහිසට පහරක් ගැසුවාය. නැයිතිං! ඔය ප්‍රශ්නවලට උත්තර දෙනවාට වැඩිය හොඳයි උත්තර නොදී හිනාාවෙනේක. සැබවින් මොහු පැවසුවේ සත්‍යයකි. යොහන්ගේ සිතතුල ශ්‍රී ලංකාව පිළිබඳව දැන් නඇැදී ඇති චිත්‍රය එතරම් සුබදායි එකක් නොවේ. ඒ පිළිබඳෝ මලීෂායට පැවසුවහොත් අනිවාරෙන්ම ඇය කෝපේට පත්වනවා ඇත. ඔහුට සිතුනේ.